සුබ දවසක් සියලු දෙනාටම අපි වෙනදා වගේම අදත් ඔයාලගේ 6 ශ්‍රේණිය විද්‍යාව පාඩමේ එකතු වෙලා ඉන්නවා. අද අපි කතා කරන්නේ තුන්වන ඒකකය වන ජලය ස්වභාවික සම්පතක් ලෙස කියන පාඩමේ පළවෙනි කොටස. එතකොට පුතේ මෙන්න මේ මාතෘකාව ජලය ස්වභාවික සම්පතක් ලෙස. මෙන්න මේ මාතෘකාව ගැන කියනකොටම විශේෂිත වචනයක් කියවෙනවා මෙතන. මොකද්ද? ජලය. ඇත්තටම ජලය කියන්නේ මොකක්ද? අපි ජලය කියන එක අර්ථකථනය කරනවා ජීවයේ පැවැත්ම සඳහා අපිට ජලය උපකාරී වෙන ගැන මේ පෘථිවියේ තියෙන ජීවි තත්ත්වය පවත්වාගෙන යන්න අපිට ජලය උපකාරී වෙනවා. එහෙනම් ජලය කියන එක සුවිශේෂී සාධකයක්. ඒ වගේම තමයි පුතේ ජීවයේ පැවැත්මට ජලය යොදා ගන්නවා එහෙම නැත්නම් ජලය උපකාරී වෙනවා වගේම තමයි අප අවටින ස්වභාව සෞන්දර්යය ලස්සන කරගන්නත් මෙන්න මේ ජලය උපකාරී වෙනවා. මොකද්ද මේ ස්වභාව සෞන්දර්යය ලස්සන කරගන්නා කියලා මම අදහස් කරන්නේ? දැන් ඔයාලා චුට්ටක් එළියට පහළට ගිහිල්ලා බලනකොට නැත්තම් අපි කොහේ හරි ඇවිදින්න යනකොට අපි දකිනවා ලස්සන ගංගාවල් තියෙනවා, ලස්සන දිය ඇලි තියෙනවා, ලස්සන විල් පොකුණු මෙන්න මේ වගේ දේවල් තියෙනවා. එතකොට ඒවා ලස්සන වෙන්නේ ඒකේ වතුර ගොඩක් තිබ්බොත් නේද? අන්න ඒක තමයි මම මෙවලට පැහැදිලි කරේ. අපි අවට දින ස්වභාවික පරිසරය ලස්සන කරගන්නත් මෙන්න මේ ජලය උපකාරී වෙනවා. එතකොට ඔයාලා අහලා ඇති ලෝකේ වැඩි හරියක්ම තියෙන්නේ දූපත් ගොඩබිම් වලට සාපේක්ෂව ගොඩක් තියෙන ජලය කියලා. දැන් අපි ලෝකයම සැලකුවොත් එහෙම නැත්නම් අපි ලෝක ගෝලය අනුරුවක් අරගෙන බැලුවත් පුතේ වැඩි හරියක් ඔයාලට තියෙන නිල් පාටෙන් පාට වෙච්ච දේවල් ගොඩබිම් වලට අමතර වැඩි හරයක්ම තියෙන නිල් පාටින් පාට වෙච්ච මුහුදු සමුද්‍ර කියලා අපි කියනවා නැත්තම් මුහුදු කියලා අපි හඳුන්වනවා මේවට. එතකොට මෙන්න මේ මුහුදු ජලය ඒකත් ජලය තමයි. හැබැයි අපිට මෙන්න මේ මුහුදු ජලය පරිභෝජනය සඳහා ගන්න බෑ. ඒ කියන්නේ අපේ එදිනදා ජීවිතයේ කටයුතු සිද්ධ කරගන්න මුහුදු ජලය යොදා ගන්න බෑ. එහෙනම් අපි එදිනදා ජීවිතයේ කටයුතු කරගෙන යාම සඳහා අපිට ප්‍රයෝජනවත් වෙන ජලය මේ ලෝකයේ තියෙන හරිම සීමිත ප්‍රමාණයක්. එතකොට මෙන්න මේ සීමිත ප්‍රමාණය ගැන තමයි අපි අද වැඩි දුරටත් කතා කරන්න යන්නේ මේ පාඩමෙන්. බලමු දැන් අපි මේ පාඩමේ අන්තර්ගතය මොකක්ද කියලා. හොඳයි. මෙන්න මේ පාඩම යටතේ අපි කතා කරනවා ජලය භෞතික අවස්ථාවන්, ජලයේ භෞතික අවස්ථාවන්, ඒ වගේම ජලයේ පවතින ආකාර පිළිබඳව, ජල දූෂණය ගැන අපි කතා කරනවා, ඒ වගේම තමයි ලවණතාවය අනුව ජලය වර්ග කිරීම සහ ජලයේ වැදගත්කම. මෙන්න මේ කියන ප්‍රධාන මාතෘකා පහ යටතේ අපි ඔයාලගේ මෙන්න මේ තුන්වන ඒකකය ගැන කතා කරනවා. හරි, එහෙනම් අපි බලමු පාඩම ඉස්සරහට කොයි වගේද පෙළ ගැස්වෙන්නේ කියලා. जलय भौतिक आकार पेन प्रधान जलकोट जल की गंगावल अलदल दियाली पोकुरु मेन मेवागे गंगा अलदल दियाली की ජලයේ ස්වභාවිකව පවතින ද්‍රව ජලයේ විදිහට දැන් ඔයාලා දන්නවා ද්‍රව්‍ය පවතින ආකාර තුනක් අපි කතා කරා ඝන ද්‍රව සහ වායු කියලා. එතකොට මෙන්න මේ ගංගා ඇළදලවල තියෙන ජලය අපි කියනවා ජලයේ ද්‍රව අවස්ථාවක් කියලා. එහෙනම් ජලය ද්‍රව ආකාරයට පවතින අවස්ථාවක් තමයි මෙන්න මේ ගංගා ඇළදලවල අතුර පිටලා තියෙන එක. දැන් අපි බලමු මෙන්න මේ ද්‍රව අවස්ථාවට වඩා අනිත් අවස්ථා දෙකේදී මේ ජලය කොයි විදිහටද තියෙන්නේ නැත්තම් ද්‍රව අවස්ථාවේ විතරද මේ ජලය තියෙන්නේ කියලා අපි පොඩි ක්‍රියාකාරකමක් කරලා බලමු. මෙන්න මේ ක්‍රියාකාරකම සඳහා අපිට අවශ්‍ය වෙනවා කුඩා අයිස් කැට කිහිපයක්, ඒ වගේම කැකෑරුම් නලයක් සහ දාහකයක්. එතකොට මෙන්න මේ තුන එක රූපසටහනේ ඔයාලට පෙන්නලා දෙනවා දාහකය, කැකෑරුම් නලය සහ අපි අයිස් කැට කැකෑරුම් නලය තුලට දාලා මෙන්න මේ පරීක්ෂණ නල ඇල්ලුමෙන් අපි දාහකයට මෙන්න මේ කැකෑරුම් නලය අල්ලලා බලනවා මොකක්ද වෙන්නේ කියලා. දැන් මෙන්න මේ විදිහට ටිකක් වෙලා අපි දැල්ලට අයිස් කැට ටික අල්ලගෙන ඉන්නකොට අපිට තේරෙනවා ටික 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 මෙන්න මේ තිබ්බ අයිස් කැට ටික ද්‍රව වෙනවා. ඒ කියන්නේ කැට දිය වෙලා යනවා.
ඊට පස්සේ දිය වෙලා ගිහිල්ලා වතුර වගේ හැදිලා ටිකක් වෙලාවකින් අපිට පේනවා නිකන් දුම වගේ අර කැකෑරුම්ලානේ වටේ තියෙන බිත්තිවල ජල වාෂ්ප වගේ තැම්පත් වෙනවා. එහෙනම් මෙන්න මේ වගේ තමයි අපිට මේ පරීක්ෂණය ගන්න පුළුවන් නිරීක්ෂණ. ඒ කියන්නේ මොකක්ද? ඉස්සෙල්ලාම කැට විදිහට තිබ්බා. ඊට පස්සේ මෙයා වතුර ද්‍රව බවට පත් වුණා. ඊට පස්සේ මෙයා වාෂ්ප වෙනවා. එහෙනම් ඒ කියන්නේ මොකක්ද පුතේ? අපි බලමු මේ කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ පුතේ අයිස්. අපි ඉස්සෙල්ලාම ගත්තේ අයිස් නේ. හිතර මේ අයිස් තියෙන කැට විදිහට අපි කියන ඝන ආකාරයේ පවතින අයිස් රත් කරගෙන යනකොට මෙයා පත් වෙනවා ද්‍රව ජලය බවට. ඒ කියන්නේ මෙයා ද්‍රව ආකාරයට පත් වෙනවා. ඊට පස්සේ තව දුරටත් රත් කරගෙන යනකොට මොකද වෙන්නේ මෙයාට? මෙයා ජල වාෂ්ප එහෙම නැත්නම් වායුවක් බවට පත් වෙනවා. එහෙනම් අපිට එතනදී ගන්න පුළුවන් නිගමනය මොකක්ද? රත් කිරීමේදී අයිස් ඝන අවස්ථාවේ තියෙන අයිස් ද්‍රව බවට පත් වෙලා වායු අවස්ථාවට තවදුරටත් රත් කිරීමේදී පත් වෙනවා. එහෙනම් අපිට ඒකෙන් පැහැදිලි වෙන්නේ ජලය ඝන ද්‍රව සහ වායු කියන අවස්ථාවන් තුනේදීම පවතිනවා කියන එක. ඒක විශේෂ කරුණක් විදියට ඔයාලා හොඳින් මතක තියාගන්න ඕනි. ජලය ඝන ද්‍රව සහ වායු කියන අවස්ථාවන් තුන යටතේම පවතිනවා. මෙන්න මේ තුන දෙක රූප සටහන බලන්න. මෙන්න මේකේ තියෙනවා ජලයේ විවිධ අවස්ථාවන්. පළවෙනි රූප සටහනෙන් තියෙනවා අයිස්. ඒ කියන්නේ ඝන අවස්ථාවේ තියෙන ජලය. දෙවන රූප සටහනෙන් ඔයාලට පෙන්නනවා ද්‍රව ජලය නැත්නම් ද්‍රව අවස්ථාවේ තියෙන ජලය. තුන්වෙනි රූප සටහනේ මොකද්ද? මේ දුම වගේ යනවා පෙන්වන්නේ. ජල වාෂ්ප නැත්නම් වායු අවස්ථාවේ තියෙන ජලය. එහෙනම් මෙන්න මේ රූප සටහන තුනෙන් ඔයාලට හොඳටම පැහැදිලි වෙනවා ජලයේ ඝන, ද්‍රව සහ වායු කියන අවස්ථා තුනෙන්ම පවතිනවා කියන එක. අපි භෞතික අවස්ථාවන් යටතේ කතා කරා. දැන් කලින් ක්‍රියාකාරකමේදී ජලයේ ස්වභාවය ඝන, ද්‍රව සහ වායු කියන අවස්ථා තුන යටතේම පවතිනවා කියලා. එහෙනම් මෙන්න මේ අවස්ථා තුන යටතේම පවතින ජලය ගැන අපි වෙන වෙනම අධ්‍යයනය කරමු. මෙන්න මේ ඉස්සෙල්ලාම තියෙනවා ඝන අවස්ථාවේ පවතින ජලය. කියන්නේ ජලය ඝන අවස්ථාවේ ස්වභාවය පවතින ආකාරය ගැන තමයි අපි දැන් මේ ඉගෙන ගන්න යන්නේ. ජලයේ ඝන අවස්ථාව සඳහා උදාහරණ තමයි අයිස්, හිම සහ ග්ලැසියර්. දැන් අයිස් අහලා ඇති, හිමත් දන්නවා ඇති. හැබැයි ග්ලැසියර් ඒ වචන ඔයාලට ටිකක් අලුත්. මෙන්න මේ ග්ලැසියර් කියලා කියන්නේ පුතේ අවුරුදු ගාණක් තිස්සේ, අපි කියනවා ශතවර්ෂ ගාණක් තිස්සේ අයිස් තැම්පත් වෙලා හැදෙනවා ඝන කුට්ටි ආකාරයට. මෙන්න මේවට තමයි අපි කියන්නේ ග්ලැසියර් කියලා. ගොඩක් වෙලාවට මෙන්න මේ ග්ලැසියර් ලෝකේ උත්තර ධ්‍රුවයේ සහ දක්ෂිණ ධ්‍රුවයේ තමයි තියෙන්නේ. මේවා අවුරුදු 100,000 ගාණක් පැරණි. අයිස් වැටිලා වැටිලා තට්ටු 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 හැදිලා ඒවා ගොඩ ගැහිලා තියෙනවා. මෙන්න මේ පළවෙනි රූප සටහන බලන්න. මෙන්න මේ ග්ලැසියර් එක රූප සටහනක්. මෙන්න මේ විදිහට තමයි ජලය ස්වභාවයේ ඝන අවස්ථාවක් ලෙස පවතින්නේ ග්ලැසියර් ආකාරයට. ඊළඟට තියෙනවා පුතේ අයිස්. මේ අයිස් නම් ඔයාලා ශීතකරණයේත් ඔයාලගේ ඇති අයිස් කැට වගේ තියෙනවා. අන්තිම එක හිම. දැන් ලංකාවට හිම බලාගන්න නැති වුණත් වෙන රටවල් වල එයාලගේ ශීත ඍතුවේදී හිම වැටෙනවා. ඒ කියලා කියන්නේ මෙන්න මේ ඝන අවස්ථාවේ පවතින ජලය ඝන වෙලා මෙයාලා හිම විදිහට වැටෙනවා. මෙන්න මේවා ගොඩක් වෙලාවට ලංකාවේදී බලන්න හම්බ වෙන්නේ නැහැ පුතේ. ඒකට හේතුව තමයි ලංකාව සමකයට ආසන්න රටක්. එතකොට මෙන්න මේ ඍතු ભેදය ඇති වෙන රටවල්. ඒ කියලා කියන්නේ ඍතු විදිහට එයාලා ශීත කාලය, ග්‍රීෂ්ම කාලය, ගිම්හාන කාලය මෙන්න මේ විදිහට ඍතු තියනවා වෙන රටවල් වලට. මෙන්න මේ ඍතු ભેදය තියෙන රටවල් වල ශීත කාලයේදී මෙන්න මේ ඝන අයිස් හිම වශයෙන් එයාලට වැටෙනවා. එහෙනම් මෙන්න මේ අවස්ථා තුන තමයි ප්‍රධාන වශයෙන් අපිට ඝන අවස්ථාවේ පවතින ජලය සඳහා උදාහරණ ලෙස ගන්න පුළුවන් වෙන්නේ ග්ලැසියර, අයිස් සහ හිම. හරි. දැන් අපි බලමු ද්‍රව අවස්ථාවේ පවතින ජලය සඳහා උදාහරණ. මේක නම් ඔයාලා
ඕන තරම් දන්නවා ඇති. ඇළදොල, ගංගා, වැව්, පොකුණු, ලිං, සාගර හා මුහුද තුළ ද්‍රව අවස්ථාවේ ඇති ජලය දක්නට පුළුවන්. එතකොට මෙන්න මේ බොහෝ විට අපි ජලය ලෙස ව්‍යවහාර කරන්නේ මෙන්න මේ ද්‍රව අවස්ථාවේ තියෙන ජලයට. අපි කොයිම මොහොතකවත් කියන්නේ නැහැ නේද පුතේ මෙන්න මේ අයිස් කැට හිම වලට ජලය කියලා. අපි ඒවට හිම, ග්ලැසියර් අන්න මේ වගේ විශේෂ නම් වලින් හඳුන්වනවා. හැබැයි මෙන්න මේ ගංගා, ලින් වල, මුහුදු වල, වැව් වල තියෙන ජලය අපි ජලය කියලාම හඳුන්වනවා. අපි ඒ කියන්නේ මෙන්න මේ ද්‍රව අවස්ථාවේ පවතින ජලය තමයි අපි මේ සාමාන්‍ය ව්‍යවහාරයේදී ජලය කියලා හඳුන්වන්නේ. එහෙනම් ඔයාලට ගංගාවල්, ලිං, මුහුදු, වැව්, අමුණු මේ හැම අවස්ථාවකදීම ජලය දකින්න පුළුවන් ජලයේ තියෙන ද්‍රව අවස්ථාවේදී. හරි. එහෙනම් අපි ඊළඟට බලමු මොනවාද මේ දැන් අපි ඝන අවස්ථාව කතා කරා, ද්‍රව අවස්ථාව කතා කරා. ඊළඟට අපි බලමු වායු අවස්ථාවේ තියෙන ජලය සඳහා උදාහරණ මොනවාද කියලා. මෙන්න මෙතන තියෙන වායු අවස්ථාවේ ඇති ජලය ගැන උදාහරණ. ජල වාෂ්ප හා හුමාලය වායු අවස්ථාවේ පවතින ජලය ලෙස අපි හඳුන්වනවා. මොනවාද? ජල වාෂ්ප සහ හුමාලය අපි වායු අවස්ථාවේ පවතින ජලය සඳහා උදාහරණ කියලා හඳුන්වනවා. වායුගෝලය තුළ ජලය පවතින්නේ ජල වාෂ්ප විදිහට. එතකොට මෙන්න මේ වායුගෝලය ජල වාෂ්ප තියෙනවද නැද්ද කියලා අපි ක්‍රියාකාරකමකින් කරලා බලමු. හොඳයි පුතේ. මෙන්න මේ ක්‍රියාකාරකමින් අපි කරන්න යන්නේ වායුගෝලයේ ජල වාෂ්ප තියෙනවද නැද්ද කියලා පරීක්ෂා කරන්න. මෙන්න මේ ක්‍රියාකාරකම වලට ගෙදරදී පහසුවෙන්ම කරගන්න පුළුවන්. බලමු අපි ඒවට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. වීදුරුවක්, අයිස් කැට කීපයක්, ජලය හා කාඩ්බෝඩ් කැබැල්ලක් අපි මෙන්න මේ ක්‍රියාකාරකම් සඳහා යොදා ගන්නවා. ඉස්සෙල්ලාම අපි මේකට කරන්න ඕනි වීදුරුවේ භාගයක් විතර ජලය පුරව ගන්න ඕනි. මෙන්න මේ 3/5 රූප සටහන ආකාරයට භාගයක් විතර අපි ජලය පුරවලා අපි මෙන්න මේ ජලයට අයිස් කැට කීපයක් දානවා. මෙන්න මේ වීදුරුවට අපි ජලය පුරවනවා භාගයක් විතර. ඊට පස්සේ අයිස් කැට දානවා. අයිස් කැට දාලා අපි මෙන්න මේ වීදුරුව උඩ මෙන්න මේ ආකාරයට කාඩ්බෝඩ් කෑල්ලකින් වහනවා. කාඩ්බෝඩ් කෑල්ලකින් වහලා ටිකක් වෙලා අපි මෙන්න මේ වීදුරුවේ පෘෂ්ඨය නිරීක්ෂණය කරනවා. එතකොට මෙන්න මේ වීදුරුවේ පෘෂ්ඨය නිරීක්ෂණය කරනවා. එතකොට අපිට පෙනී යනවා ටිකක් වෙලා යනකොට මෙන්න මේ ජල වීදුරුවේ පෘෂ්ඨයේ වායු අංශු විදිහට ජල වාෂ්ප තැන්පත් වෙලා තියෙනවා. ජල වාෂ්ප මෙන්න මේ අංශු විදිහට තැන්පත් වෙලා තියෙනවා. එහෙනම් අපිට එතනින් පැහැදිලි වෙනවා පුතේ මෙන්න මේ වායු ගෝලයේ ජල වාෂ්ප තියෙනවා කියන එක. හොඳයි. දැන් අපි කලින් කතා කරා ජලයේ භෞතික ආකාර ගැන. ඝන, ද්‍රව, වායු වශයෙන් ජලය පවතිනවා කියලා අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරා මෙන්න මේ ඝන අවස්ථාවේ පවතින ජලය සඳහා උදාහරණ මොනවාද? ග්ලැසියර්, හිම සහ අයිස් කැට. ඊළඟට අපි කතා කරා පුතේ ද්‍රව අවස්ථාවේ පවතින ජලය සඳහා උදාහරණ ගංගා, ඇළදොල, මුහුදු ජලය. මේ හැම දෙයක්ම අපි කිව්වා ද්‍රව අවස්ථාවේ පවතින ජලය කියලා. ඊට පස්සේ අපි අන්තිමටම කතා කරා වායු අවස්ථාවේ පවතින ජලය වලට උදාහරණ විදිහට අපි කතා කළා හුමාලය සහ ජල වාෂ්ප කියලා. හරි. දැන් එහෙනම් අපි බලමු මෙන්න මේ ජලය පවතින විවිධ ආකාර ගැන. ජලය පවතින විවිධ ආකාර ගැන තමයි දැන් අපි මේ ඉගෙන ගන්න යන්නේ. එතකොට ඔයාල වැස්ස වැටෙන්න පටන් ගන්න වෙලාවේදී පොඩ්ඩක් පොළොව නිරීක්ෂණය කරලා තියෙනවා නම් ඔයාලට මෙන්න මේ මං කියන දේ හොඳටම පැහැදිලි ඇති. වැස්ස පටන් අරගෙන චුට්ටක් වෙලා යනකොට වැස්ස වහින වතුර ඔක්කොම පොළොව උරා ගන්නවා. ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ ටිකක් වෙලා ගියාට පස්සේ වර්ෂාව පොළොව මත පිට වැටෙන ජලයේ ගලාගෙන යනවා. ජලය ආකාරයට ගලාගෙන යනවා. මෙන්න මේ වර්ෂාව ඇති වෙලා වැහි වතුර පොළොවට වැටෙන ආකාරය ගැන හොඳින් පැහැදිලි කරගන්න ක්‍රියාකාරකමක් තියෙනවා පුතේ.
ඔයාලගේ පොතේ ක්‍රියාකාරකම් තුනේ තුන බලමු අපි කොහොමද මෙන්න මේ වර්ෂාවේදී පොළොවට වැටෙන නැත්නම් පොළොවට පතිත වෙන ජලයේ හැසිරීම නිරීක්ෂණය කරන්නේ කොහොමද කියලා. මෙන්න මේකට ඔයාලට අවශ්‍ය වෙනවා වීතුරුලින් හදාගත්ත පොඩි ටැංකියක්, ඊට අමතරව මැටි, වැලි, ගල්, බොරළු වගේ මෙන්න මේ පස් වර්ග අඩංගු සංඝටක සහ සිදුරු කරපු චූටි බඳුනක්. සිදුරු කරපු චූටි බඳුනක් අවශ්‍ය වෙනවා. දැන් අපි බලමු කොහොමද මේ ක්‍රියාකාරකම සිද්ධ කරන්නේ කියලා. මෙන්න මේ 3-6 රූප සටහන ආකාරයට පුතේ ඔයාලා ඔයාලගේ වීදුරු ටැංකිය සකස් කරගන්න ඕනි. යටටම ගල් දාන්න ඕනි, ඊට පස්සේ බොරළු තට්ටුවක්, ඊට පස්සේ වැලි තට්ටුවක්, ඊට පස්සේ මැටි. මෙන්න මේ මැටි දාලා මෙන්න මේ ආකාරයට පොඩ්ඩක් එක පැත්තකින් මැටි ටික වැඩියෙන් තියලා අනිත් පැත්තට මැටි අඩුවෙන් මෙන්න මේ විදිහට රූප සටහන ආකාරයට ඔයාලගේ වීදුරු ටැංකිය සකස් කරගන්න ඕනි. ඊට පස්සේ අර වීදුරු හිල් කරපු බඳුන වතුර පුරවලා මෙන්න මේ කීහලින් මෙන්න මේ රූප සටහන ආකාරයට අල්ලගෙන ඉන්න ඕනේ. එතකොට මෙන්න මේක අල්ලගෙන ඉන්නකොට මේ වතුර වැටිලා ටිකක් වෙලා යනකොට මේ වතුර උරා ගන්න ඔයාලට පේනවා. උරාගෙන 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 එක මොහොතකදී මෙන්න මේ විදිහට ගලාගෙන යන්න පටන් ගන්නවා. මෙන්න මේ ස්වභාවයම තමයි පුතේ වර්ෂා ජලයට සිද්ධ වෙන්නේ. මුල් අවස්ථාවේදීම වැහි ජලය පස්සල අතුරට උරා ගන්නවා. ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ මෙන්න මේ විදිහට පොළොව දිගේ ගලාගෙන යනවා. අපි එහෙද කතා කරපු ක්‍රියාකාරකමේ අපි ඉස්සල්ලාම කරේ පුතේ මොකද්ද? අර සිදුරු සහිත බඳුනේ වතුර වැටෙන්න සැලැස්සුවා නේද? මෙන්න මේකට අපි විශේෂ නමක් කියනවා වර්ෂණය කියලා. එතකොට මෙන්න මේ වර්ෂණයට අපි ඉංග්‍රීසියෙන් කියනවා ප්‍රෙසිපිටේෂන් කියලා. එතකොට මේ අපි සිදුරු කරපු බඳුනේ වතුර සැලැස්සීම, වතුර වැටෙන්න සැලැස්සීමට අපි කියනවා වර්ෂණය කරනවා කියලා. ඊට පස්සේ මම කියවනේ වතුර වැටිලා ඉස්සෙල්ලා මොකද වෙන්නේ? අර පස ඇතුළට වතුර යනවා. අපි මේකට කියනවා භූගත ජලය කියලා. කියන්නේ වතුර පස ඇතුළට ගමන් කරනවා. අපි මේකට කියනවා භූගත ජලය කියලා. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා බ්‍රවුන් වෝටර් කියලා. ඊට පස්සේ මම කියන්නේ භූගත වතුර භූගත වුණාට පස්සේ ටික වෙලාවකින් වතුර මතු පිටට ගලාගෙන යනවා. අපි මෙන්න මේකට කියනවා මතු පිට ජලය, එහෙම නැත්නම් සර්ෆේස් වෝටර් කියලා. එහෙනම් අපි ක්‍රියාකාරකමේදී අලුතෙන් වචන තුනක් ඉගෙන ගත්තා. වර්ෂණය, එහෙවත් ප්‍රෙසිපිටේෂන්, මතු පිට ජලය සර්ෆේස් වෝටර්, හා භූගත ජලය ග්‍රවුන්ඩ් වෝටර්. මෙන්න මේ ආකාර තුන යටතේ කොයි විදිහටද අපේ ජලය පවතින්නේ කියලා දැන් අපි ඉගෙන ගමු. පළවෙනි එක තමයි වර්ෂණය. මෙන්න මේ වර්ෂණය කියන්නේ මොකද්ද? අර ජල අංශ වැටෙන එක. වැස්ස, වැස්ස හිම නේද වැටෙන්නේ? කියන්නේ වර්ෂණය, වර්ෂාව. හිම කැට වැස්ස, අයිස් කැට වැස්ස, මෙන්න මේ වගේ එක එක ආකාරයෙන් අපි වර්ෂණය ස්වභාවික පරිසරයේදී අපිට දැක ගන්න පුළුවන්. ලංකාවේදී නම් පුතේ මෙන්න මේ හිම කැට අයිස් වැසි ලංකාවේදී දකින්න හම්බ වෙන්නේ නැහැ. ලංකාවේදී තියෙන්නේ සාමාන්‍ය වර්ෂාව පමණයි. හැබැයි අනෙක් රටවල් වල මෙන්න මේ හිම කැට වැස්ස, අයිස් කැට වැස්ස, මෙන්න මේ වගේ දේවල් ස්වභාවික පරිසරයේ තියෙනවා. මෙන්න මේවා වර්ෂණයේ ස්වභාවික ආකාර කියලා අපි හඳුන්වනවා. අපි ඊළඟට බලමු මොකක්ද මේ මතු පිට ජලය. එහෙමත් නැත්නම් සර්ෆේස් වෝටර් සඳහා තියෙන ස්වභාවික පරිසරයේ උදාහරණ. සාගර, මුහුදු, ගංගා, අලදොල, වැව්, පොකුණු, විල්, දියෑලි, මෙන්න මේ වගේ ඒවා ජලය මතු පිට ජලය ලෙස අපි හඳුන්වනවා. මේවා තියෙන්නේ පොළව මතු පිට. එතකොට මෙන්න මේ මතු පිට ජලය සඳහා ස්වභාවික පරිසරයේ උදාහරණ තමයි මෙන්න මේ අපි කතා කරේ සාගර, මුහුදු, ගංගා, අලදොල, මෙන්න මේ වගේ දේවල් අපි කියනවා ස්වභාවික පරිසරයේ මතු පිට ජලය පවතින ආකාරය. එහෙනම් ඊළඟට මොකද අපිට තියෙන්නේ? අන්තිම එක භූගත ජලය. ඒ කියන්නේ පොළව ඇතුළට යන වතුර ටික අපි කතා කරන්නේ පරීක්ෂණයේදී. අන්න මේවා තමයි භූගත ජලය කියලා කියන්නේ. ඒතර භූගත ජලයේ ස්වභාවය පවතිනවා ලිං උල්පත්. එතකොට ලිඳක් හාරනකොට උනත් පුතේ ඔයාලා දැකලා ඇති ඔයාලගේ දෙමෝපියෝ මේවා කරනකොට පොළව ඇතුළට වලක් අපි හාරනවා. පොළව ඇතුළට වරක් හරලා තමයි අපි වතුර ගන්න. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ පස ඇතුළේ තියෙන වතුර තමයි අපි ලිං විදියට ගන්න. උල්පත්තුලුත් එහෙමයි. පොළවේ ඇතුළේ තියෙන වතුර තමයි අපි එළියට ලබා ගන්න. එහෙනම්
ස්වභාවික පරිසරයේ භූගත ජලය පවතිනවා ලිං සහ උල්පත් වලින් අපි ගන්න ජලය ලෙස අපි හඳුන්වනවා. දැන් මෙන්න මේ පාඩම පටන් ගන්නදිම මම කිව්වා අපි මෙන්න මේ ජලයේ ලවණතාවය ගැන කතා කරනවා කියලා. මොකද්ද මේ ජලයේ ලවණතාවය කියලා කියන්නේ? දැන් ඔයාලා මුහුද රැළ පා ගන්න ගිහින් ඇතිනේ. එතකොට සමාල්ලාට මුහුදු අතර ඔයාලට රස බලලත් ඇති. එතකොට ඔයාලට මෙන්න මේ මුහුදු ජලය ලුණු රහක් එනවා නේද? එතකොට මෙන්න මේ මුහුදු ජලය ලුණු රහ එන්නේ පුතේ මෙන්න මේ මුහුදු ජලයේ ලවණතාවය තියෙන නිසා. ලවණතාවය ගොඩක් වැඩි නිසා තමයි මෙන්න මේ මුහුදු ජලය ලුණු රහක් එන්නේ. එතකොට දැන් අපි බොන වතුර වල අපිට ලුණු රහක් එනවද? නැහැ. අපි සාමාන්‍යයෙන් කියනවා පිරිසිදු ජලයේ ගඳ සුවඳක් නැහැ, වර්ණයක් නැහැ, රසයක් නැහැ කියලා. එහෙනම් අපි බොන පාවිච්චි කරන වතුර ලවණතාවය ගොඩක් අඩුයි. එතකොට මෙන්න මේ ලවණතාවය අනුව අපි අපේ ජලයේ ප්‍රධාන ආකාර තුනක් යටතේ කාණ්ඩ කරනවා. අපි බලමු මේ මොනවාද කියලා. පළවෙනි එක තමයි මෙන්න මේ ලවණතාවය පදනම් කරගෙන අපි මිරිදිය කියලා වර්ග කරනවා, කිවුල්දිය සහ කරදිය. එතකොට මෙන්න මේ මිරිදිය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේදී පාවිච්චි කරන වතුර, බොන්න නාන්න ගන්න වතුර. කිවුල්දිය කියලා කියන්නේ මෙන්න මේක ගොඩක් වෙලාවට තියෙන්නේ කලපු ආශ්‍රිතව. එතකොට මෙන්න මේ කිවුල්දිය වල ස්වභාවික මිරිදිය වතුර සහ මුහුදු ජලය දෙකම එකතු වෙලා තියෙනවා. ඒකෙත් ලවණතාවයක් තියෙනවා. අපි ඒවට කියනවා කිවුල්දිය කියලා සහ කරදිය කියලා කියන්නේ මුහුදු ජලය. එතකොට මෙන්න මේ කරදිය එහෙමත් නැත්නම් මුහුදු ජලය ඇයි මේ ලුණු රහ වෙලා තියෙන්නේ? මෙන්න මේකට හේතුව තමයි මෙන්න මේ මුහුදු ජලය සඳහා සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලවණය දිය වෙලා තියෙනවා. අපි මේකට සෝඩියම් ක්ලෝරයිඩ් කියලා හඳුන්වනවා. ඉංග්‍රීසියෙන් නම් කියනවා නම් අපි NaCl කියලා හඳුන්වනවා සෝඩියම් ක්ලෝරයිඩ්. එතකොට මෙන්න මේ සෝඩියම් ක්ලෝරයිඩ් මුහුදු ජලයේ දිය වෙලා තියෙන නිසා තමයි මෙන්න මේ මුහුදු ජලය ලුණු රහ වෙලා තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා අපි ජලය ලවණතාවය අනුව වෙන් කරපු කාණ්ඩ තුනේ පොඩි විස්තරයක්. අපි පළවෙනිට බලමු මිරිදිය. මං කියවා මිරිදිය කියලා කියන්නේ අපි එදිනදා ජීවිතේ පරිභෝජනයට ගන්න වතුර. ලිං, පොකුණු, ගංගා, අලදුලහ, දිය ඇලි ආදීයේදී ඇති ජලය මිරිදිය ලෙස හඳුන්වයි. මේවායේ දියේ ඇති ලවණ ප්‍රමාණය ඉතා ස්වල්පයි. එතකොට මෙන්න මේ අපි එදිනදා ජීවිතයේදී ලිං, පොකුණු, ගංගාවල් වල තියෙන ජලය මිරිදිය කියලා හඳුන්වනවා පුතේ. එතකොට මෙන්න මේ මිරිදියේ දියවලා තියෙන ලවණ ප්‍රමාණය ගොඩක් අඩු නිසා තමයි අපිට අපි බොන වතුර වල අමුතු රසක්, ලුණු රසක් දැනෙන්නේ නැත්තේ. ඊළඟට අපි යම් කරදිය නැත්තම් සාගරය මුහුදු ජලය. කරදිය ලෙස හඳුන්වන්නේ මුහුද හා සාගරවල ඇති ජලය. කරදියේදී දිය වී ඇති ලවණ ප්‍රමාණය ගොඩක් අධිකයි. මං කිව්වා සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලවණය තමයි කරදියේ තියෙන්නේ. අන්න මේ නිසා තමයි අපිට මුහුදු ජලය ලුණු රස වෙලා තියෙන්නේ. අපි බලමු ඊළඟ වර්ගීකරණය කිවුල්දිය. මෙන්න මේ කිවුල්දිය ගොඩක්ම වෙලාවට තියෙන්නේ පුතේ කලපු ආශ්‍රිතව. කලපු වල ඇති ජලය කිවුල්දිය ලෙස හඳුන්වනවා. මේවායේ දිය වී ඇති ලවණ ප්‍රමාණය කරදියට තරම් නොවුනද මිරිදියට වඩා වැඩි. ඒ කියන්නේ මෙන්න මේ මිරිදිය සහ කරදිය කියන අවස්ථා දෙකේම අතරමැදි අවස්ථාවක් තමයි පුතේ මෙන්න මේ කිවුල්දිය කියලා කියන්නේ. මේකේ ලවණ ප්‍රමාණය මිරිදියට වඩා වැඩි, හැබැයි කරදියට වඩා අඩු. අන්න ඒක නිසා තමයි මෙන්න මේකට කිවුල්දිය කියලා කියන්නේ. මේව ලංකාවේදී ගොඩක් අවස කලපු ආශ්‍රිතව තමයි අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතන තියෙන ඔයාලට විශේෂිත කරුණක් ඉගෙන ගන්න. ලුණු ලේවා තුළදී මුහුදු ජලය වාෂ්පීකරණය කර ලුණු නිපදවයි. එතකොට ඔයාලා දන්නවා අපි ලුණු පාවිච්චි කරන ආහාර රසකාරයක් කාරකයක් විදිහට. අපි එදිනෙදා ජීවිතයේදී ආහාර රසකාරයක් ලෙස ලුණු පාවිච්චි කරනවා පුතේ. එතකොට මේ අපි ආහාරවලට පාවිච්චි කරන ලුණු ගන්නෙත් මුහුදු ජලයෙන්ම තමයි. මෙන්න මේ මුහුදු ජලය අරගෙන අපි ලුණු ලේවායක් තුළ මෙන්න මේ මුහුදු ජලය වාෂ්පීකරණය කරනවා.
ඔයාලා දන්නවා දැන් ජලය වාෂ්ප කරන්නේ කොහොමද? අපි අධික ලෙස පත් කරනවා. එතකොට ජලය අධික ලෙස ලත් කරාම මෙයා වාෂ්ප විදියට අයින් වෙනවා. එතකොට මෙන්න මේ මුහුදු ජලයත් ලුණු ලේවායක් තුළදී හිරු එළියට නිරාවරණය කරලා ජලය වාෂ්ප විදියට අපි ඉවත් කරලා අපි සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලවණය එහෙම නැත්නම් අපි ව්‍යවහාරයේ ලුණු කියන දෙය ලබා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ ගන්න ලුණු පිරිසිදු කරලා අපි අපේ එදිනෙදා ආහාර වලට යොදා ගන්නවා ආහාර රසකාරකයක් විදියට. එතකොට මෙන්න මේක අපි විශේෂ කරුණක් විදියට හොඳින් මතක තියාගමු. ලුණු ලේවාය තුළදී මුහුදු ජලය තමයි වාෂ්පීකරණය කරලා අපිට ලුණු එහෙමත් නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් හදාගන්නේ කියලා. හරි. එහෙනම් මම හිතනවා ඔයාලට මේ පාඩමෙන් ගොඩාක් කරුණු ඔයාලා දන්න දේවල් සහ නොදන්න දේවල් අලුතෙන් ඉගෙන ගන්න සහ අලුතෙන් මතක් කරගන්න ඇති. අපි එහෙනම් ඊළඟ වීඩියෝයේදී කතා කරමු පුතේ ජලය අපිට වැදගත් වෙන ආකාරය. ඒ වගේම තමයි ජීවයේ පැවැත්ම සඳහා මේ ජලය අපිට වැදගත් වෙන්නේ කොහොමද සහ ජල දූෂණය සිදු වෙන ආකාරය පිළිබඳ අපි ඊළඟ වීඩියෝවේ කතා කරමු. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.